සුබදසක් කියලා පිළිගන්න අපි YouTube channel එකේ නේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකක මගේ අලුව හැමෝම ඉතින් මගේ පහුගිය වීඩියෝස් වලට ඔයාලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ දෙයක් තමයි අයියේ මගේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට රත් වෙනවා මම සමහර ඇප්ලිකේෂන්ස් ඕපන් කරද්දි මගේ ෆෝන් එකේ ඒ ඇප්ලිකේෂන්ස් බැක් වෙනවා සමහරවිට මට කිසිම දෙයක් මගේ ෆෝන් එකේ කරගන්න බෑ අපි කොහොමද මේක හදාගන්නේ කොයි වගේ සෙටිස්ද අපි හදාගන්නේ මේ සම්බන්ධව ගොඩක් අයම ප්‍රශ්න අහලා තිබ්බා ඉතින් දැන්වත් අපි YouTube channel එකෙන් අපි මේ සම්බන්ධව කන්ටෙන්ට් කිහිපයක්ම දැන්ට ක්‍රියේට් කරලා තියෙන්නේ ඉතින් ගොඩක් අය අහලා තිබ්බා අයියේ මේක හදාගන්නේ කොහොමද අපිට මේක හදාගන්න පුළුවන්ද මං ගාව සාමාන්‍ය පොඩි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්නේ මං ගාව ලොකු RAM තියෙන ස්මාර්ට් ෆෝන් නෑ අපි කොහොමද මේක හදාගන්නේ කියලා ඔයාලා ගොඩක් වෙලාවට මගේ මේ සම්බන්ධව ප්‍රශ්න අහලා තිබ්බා. අද වීඩියෝ එක අපි කතා කරන්නේ ඔයා යූස් කරන ෆෝන් එක ගොඩක් වෙලාවට රත් වෙනවා නම් ඔයාගේ ස්ක්‍රීන් එක, ඔයාගේ ෆෝන් එක මේ වගේ දේවල් ඔයාගේ ෆෝන් එක ගොඩක්ම රත් වෙනවා නම් අපි කොහොමද මේක හදාගන්නේ කියලා සම්පූර්ණයෙන් අද මේ වීඩියෝ එක කතා කරනවා. තාමත් අපි YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් තාමත් අපි YouTube channel subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අපේ YouTube channel එක අපි කතා කරන්නේ මේ වගේ education video සහ අධ්‍යාපන videos. ඔයාලට නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යෙන් වීඩියෝ වල value එකක් තියෙනවා නම් යාළුවන්ට බලන්න share කරන්න. අද වීඩියෝ එක නොවැරදෙන අදහස් අනිවාර්යෙන් comment එකක් දාන්න. channel එකට අලුත් යාළුවෝ හැමෝම channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ videos බලන්න අවශ්‍ය කියලා හිතනවා නම් ඉතින් යාළුවනේ වැඩි කතා බහක් ඕනේ නැහැ. අද වීඩියෝ එකට යමු. හරියන්නේ මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙනවා කිව්වේ අපේ ෆෝන් එක රත් වෙන එක හදාගන්න සෙටිස් කිහිපයක් සහ අපේ ෆෝන් එක ඇයි රත් වෙන්නේ කියලා අපි කතා කරනවා කියවනේ මේ මාතෘකා දෙක තමයි ප්‍රධාන විදිහම අපි වීඩියෝ එක කතා කරන්නේ අපි ඉස්සරවම මේ සෙටිස් ගැන කතා කරන පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ ෆෝන් එක රත් වෙන්නේ කියලා ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරමුකෝ ඔයාගේ ෆෝන් එක වැඩිපුරම රත් වෙන්න ප්‍රධාන විදි කිහිපයක්ම තියෙනවා පළවෙනි එක තමයි ෆෝන් එකේ RAM එක මදිරන් ඔයාගේ ෆෝන් එක ගොඩක් වෙලා රත් වෙනවා ඊළඟ එක තමයි ඔයා කරන පුංචි පුංචි වැරදි. උදාහරණ විදිහට ගත්තොත් එimhe ෆෝන් එක චාර්ජරයට ගහලා යූස් කරන එක. මේක ප්‍රධාන විදිහටම ඔයා කරන වැරද්දා. ඔය ෆෝන් එක චාර්ජරයට ගහලා යූස් කරන කෙනෙක් නම් උඩ කාඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ කාඩ් එකෙන් ගිහලා මේ වීඩියෝ එක බලන්න. ඔයාගේ ෆෝන් එක ඔය චාර්ජරයට ගහලා යූස් කරොත් ඔයාගේ ෆෝන් එකට කොයි වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එක අපි කතා කරා. ඒකින්ද ඒ process එක මේකෙන් කතා කරන්නේ. ඔයාලට උලන් අවශ්‍යයි මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඊළඟ එක තමයි දැන් අපි පළවෙනි එක ෆෝන් එකේ RAM එක මදි. ඊළඟ එක තමයි අපි ෆෝන් එක අපි චාර්ජරයට ගහලා යූස් කරනවා. ඊළඟ එක තමයි අපි ෆෝන් එක ගොඩක් වෙලාවට ඔයා මොබයිල් ඩේටා ඔන් කරලා තියෙන එක. ඊළඟ එක තමයි ඔයාගේ ෆෝන් එකේ ඔයා ගොඩක් වෙලාවට මේ අනවශ්‍ය ලෙස ඇප්ලිකේෂන්ස් යූස් කරන එක. මෙන්න මේ වගේ පුංචි කාරණා තමයි අපේ ෆෝනේ ප්‍රධාන විදිහටම රත් වෙන්න ගන්න. සමහරව හිතන්න පුළුවන් මේවා අපිත් දන්නවනි කියලා. ඔව් ඔයාලා දන්නවා වෙන්න පුළුවන්. ඒනකොට ඔයාලා දැනගත්තට මෙන්න මේ කරන වැරදි නිසා තමයි ඔයාගේ ෆෝනේ ප්‍රධාන විදිහටම රත් වෙන්නේ. දැන් අපි දන්නවා අපේ ෆෝන් එකේ අපි රත් වෙන්න මොනවද අපි කරන වැරදි කියලා. දැන් අපි බලමු මේ වැරදි හදාගෙන අපේ ෆෝන් එක 100%ක් මට කියන්න බෑ මෙතෙන්දී ඔයාගේ ෆෝන් එක 100%ක් මේ රත් වෙන එක අඩු වෙනවා කියලා. ඒ වුණාට මට ෂුවර් යම් තා දුර්ද වෙනදාට වඩා බාගෙන භාගයක් ඔය ඔයාගේ ෆෝන් එක ගොඩක් කියලා රත් වෙන එක මෙන්න මේ සෙරිස් ටික හදාගත්තොත් ඔයාලට අඩු කරගන්න පුළුවන්. හරි යාළුවනේ මම මේ කියලා දෙන සෙටිස් ටික අනිවාර්යෙන් හදාගත්තොත් ඔයාගේ ෆෝන් එකේ ඔය පොඩි පොඩි ප්‍රශ්න රත් වෙන ප්‍රශ්න ටික ඔයාලට ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන් 60%කින් 70%කින්. හරි අපි දැන් බලමුකෝ මොනවද මේ සෙටිස් ටික අපි කොහොමද මේව හදාගන්නේ කියලා. ඉතින් මේ යම්කිසි සෙටින් එකක් ඔයාගේ ෆෝන් එකේ නැති වුණොත් එහෙම ෆෝන් එකේ නම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඉදිරි වීඩියෝස් වලින් ඔයාලට ඒ සම්බන්ධව කියලා දෙන්නම්. ඉස්සරවම අපේ ෆෝන් එකේ අපි මෙන්න මෙතන සෙටින් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. සෙටින් ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තාම ඔයාගේ ෆෝන් එකේ යාළුවනේ ඇප්ලිකේෂන්ස් මැනේජ්මන්ට් කියලා ඔප්ෂන් එකක් ඇති. එහෙම නැත්නම් ඇප්ලිකේෂන්ස් කියලා ඔප්ෂන් එකක් ඇති. මෙන්න මේ විදිහට මම මෙතන මගේ ඇප්ස් කියන එකට යනවා. මම මේ පළවෙනි එක කියලා දෙන සෙටින්ස් හෝ යම්කිසි සෙටින් එකක් ඔයාලා දන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් නොදන්න අයත් ඉන්න නිසා මම සම්පූර්ණයෙන්ම මුල ඉඳන් පුංචි සෙටින් එකේ ඉඳන් කියලා දෙනවා. එතකොට ඔනේම කෙනෙක්ට තේරෙනවා විතරක් මේ දන්න නැති අයට ඉගෙන ගන්නත් පුළුවන්. ඇප්ලිකේෂන්ස් මැනේජ්මන්ට් කියන එකට මෙන්න මෙහෙම ගියාම මගේ ෆෝන් එකේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් ටික සහ සිස්ටම් එකට ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන්ස් ටික මෙන්න මේ විදිහට මට බලාගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් මම එක්සැම්පල් එකක් විතර උදාහරණයක් විතර ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඊටු ටික ඔයාලට මේක හදාගන්න පුළුවන්. ටිකක් මෙන්න මේ විතර පල්ලෙහාට ගිහිල්ලා මම මෙන්න මෙතනින් තෝරගන්නවා එක ඇප්ලිකේෂන් එකක්. මෙතන මොකක් හරි ඇප්ලිකේෂන් එකක් මම තෝරගන්නවා මෙන්න මේ විදිහට. හරියන්නේ මෙතනින් මම සිලෙක්ට් කරගන්නවා මෙන්න මෙහෙම මයි එයාටෙල් කියන ඇප්ලිකේෂන් එක. මෙතන මේ ඇප්ලිකේෂන් එක නෙමෙයි ඔයාලට ඔනේ ඇප්ලිකේෂන් එක සිලෙක්ට් කරගන්න බලව මම මෙතන එක්සැම්පල් එකක් විතර උදාහරණයක් විතර ඔයාලට පෙන්වන්න ඕනේ නිසා සමහම මම මෙන්න මේක සිලෙක්ට් කරගත්තේ. මෙතන ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඕපන් කියනේ ක්ලික් කරගත්තොත් ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. අවසානට තියෙනවා අන්ස්ට්‍රෝල් කියලා ඔප්ෂන් එක. මේක ක්ලික් කරගත්තොත් ඇප්ලිකේෂන් එක අපේ ෆෝන් එකේ අයින් වෙනවා. මැද තියෙනවා ෆ්‍රොස්ට් ස්ටොප් කියලා ඔප්ෂන් එකක්. මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරොත් මොකද වෙන්නේ කියලා දැන් බලමු. මේක එකපාරක් ක්ලික් කරගන්නවා. මෙතන ඕකේ ක්ලික් කරගන්නවා.
මේ ඇප්ලිකේෂන් එක දැන් අපේ ෆෝන් එකේ රන් වෙන එක නවතිනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක අයින් වෙනවවත් ඇප්ලිකේෂන් එක ඩිලීට් වෙනවවත් මෙහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේ ඇප්ලිකේෂන් එකට ෆෝන් එකේ සිස්ටම් එක කියන්නේ ස්ටෝරේජ් එක, RAM එක, ඒ වගේම තමයි බැටරි යූසේජ් එක මේ හැමදේම මෙතනින් නවතිනවා. මේ ටික නවතුනා කියන්නේ මේ ඇප්ලිකේෂන් එක අපේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේවත් අපේ ෆෝන් එකේ දැන් රන් වෙන්නේ නැහැ. නිකන් තියෙනවා අපිට පෙන්වුවාට ඇප්ලිකේෂන් එක අපේ ෆෝන් එකේ යූස් වෙන්නේ නැහැනේ. වෙන්නේ මෙහෙම කරපුවාම අපේ ෆෝන් එක රත් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක්ම අඩුයි. මෙතන එකක් ඇප්ලිකේෂන්ස් කරලා හරියන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ යූස් නොකරන එනකොට දැන් මෙහෙමනේ සමහර ඇප්ලිකේෂන්ස් තියෙනවා අපේ ෆෝන් එක අපි යූස් කරන්නේ කලාතුරකින්. එනකොට ඒවා අන්ස්ටෝල් කරන්න බෑ. අපිට යම් කිසි වෙලාවක ඒවා අවශ්‍ය වෙනවා. ඉතින් ඉන්නේ අවශ්‍ය වෙන වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න විතර මේ ඇප්ලිකේෂන්ස් මෙන්න මෙහෙම මම දැන් තව ඇප්ලිකේෂන් නම් මෙහෙම කරලා පෙන්නන්නම්. මම මෙතනින් උදාහරණ දෙන Telegram එක ගන්නවා. Telegram එක ගන්න මෙතන first stop කියන ක්ලික් කර ගන්නවා. දැන් මේ ඇප්ලිකේෂන් එක මගේ අයින් වෙන්නේ නැහැ. එනකොට මගේ ෆෝන් එක මම මේ ඇප්ලිකේෂන් නැවත පාරක් ඕපන් කරනකම් මගේ ෆෝන් එකේ රන් වෙන එක බෑග්ග්‍රවුන්ඩ් එකේ මේකට යන RAM එක මේ හැමදේම දැන් නැවතිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සෙටින් එක අනිවාර්යෙන් හදාගන්න. එතකොට ඔයාගේ ෆෝන් එක හිට වෙන්න තියෙන රත් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක්ම අඩු කරනවා. ඔයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන්ස් 50ක් තියෙනවා නම් ඔය ඇප්ලිකේෂන්ස් 20ක් විතරයි යූස් කරන්නේ. ඔයාට පුළුවන් ඉතුරු ඇප්ලිකේෂන්ස් 30ටම මෙන්න මේ දේ කරන්න. සිස්ටම් එකේ එන ඇප්ලිකේෂන්ස් වලට මේ දේ කරා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාගේ ෆෝන් එකේ අර රත් වෙන එක ගොඩක්ම අඩු කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ සෙටින් එක මාර්ගයෙන්. ඊළඟ එක තමයි අපිට ගොඩක්ම වැදගත් එක ඔයාගේ ෆෝන් එකේ වා CPU කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවද බලන්න. එහෙම නැත්නම් සෙටින් වල CPU කියලා සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පරණ ඩිවයිස් යන යූස් කරන මේ සෙටින් ඔයාගේ ෆෝන් එකේ කොහෙත්ම හොයාගැනීමේ හැකියාවක් නැහැ. හැමෝටම පොදුවේ හරියට ඔනේ නිසා මම මේක ඔයාලට කියලා දෙන්නම්. ඔයාට CPU reset කියන ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. යූසර්ස්ලා මිලියන 50කට වඩා දැන්ට මේ ඇප්ලිකේෂන් එක යූස් කරනවා. ඉතින් ඒ විතර නෙමෙයි මෙගාබයිට් 5කට වගේ Google Paste එක හරහා CPU reset කියලා සර්ච් කරගෙන ඔයාගේ ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. මෙතන මෙතන ඉස්සරම අපිට බලගෙන හැකි තනවා device, device system, battery, ඊට පස්සේ අද මේ වගේ ගොඩක් අපිට බලාගැනීමේ හැකියාව තියෙනවානේ. අපි පළවෙනි එක ඉස්සරම කතා කරමු. මෙතන ඔයාගේ බලාගන්න හොඳට යාළුනේ CPU කියන තැනට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ සෙන්සර්ස් වල කිසියම් ප්‍රශ්නයක් තියෙනවද කියලා මේ ඇප්ලිකේෂන් එක මාර්ගයෙන් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් error එකක් මෙතන පේනවා. එතකොට ඔයාලට පුළුවන් මේක හදාගන්න. ඒ විතරනේ මොකක් හරි මෙතන සෙන්සර්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා දන්නේ නැත්නම් මේව හදාගන්න ඔයාලට පුළුවන් repair කරන කඩේකට ගිහිල්ලා හරි පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එකේ චෙක් කරගන්න. device කෙනෙක් ගියාම ඔයාගේ ෆෝනේ details ටික තමයි මෙතනින් බලන්න පුළුවන්. RAM එක කොහොමද use වෙන්නේ, ඔයාගේ ෆෝනේ තව ස්ටෝරේජ් කොච්චරක් තියෙනවද, මේ ඩීටේල්ස් ටික තමයි මෙතන තියෙන්නේ. ඒක අපිට එච්චරම අත්‍යවශ්‍ය නැහැ. සිස්ටම් කියන ගියහම අපේ ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක මේ වගේ දේවල් මෙතන බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ තමයි මම ඔයාලට ගොඩක්ම වැදගත් දේ කියන්න යන්නේ. ඒක මම ඉදිරියේදී කතා කරන්නම්. මෙතන ඔයාලා සිස්ටම් අප්ඩේට් ටයිම් කියලා ඔයාලා බලා ගන්න හොඳට මෙන්න මෙතන. ඒක මම ඊළඟට කියන්න යන්නේ. මෙන්න මෙතන බැටරි කියන ගියල ඔයාලා බලන්න මෙතන හෙල්ත් කියන තැන ගුඩ් කියලා තියෙනවද කියලා. ගුඩ් කියලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි ඉෂුව එකක් පෙන්වනවා නම් මෙතන බැටරි කියන තැන ඔයාගේ ෆෝන් එක ගොඩක් වෙලාවට බැටරි එකේ යම් කිසි ප්‍රශ්න තියෙනවා. ඒකින් අනිවාර්යෙන් ඒක චෙක් කරගන්න. ඊට පස්සේ මෙතන ෆෝන් එකේ බැටරි පර්සන්ටේජ් එක මේ වගේ ඩීටේල්ස් ටික මෙතන අපිට බලාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන බලාගැනීමේ හැකියාව තියෙන අපේ ෆෝන් එක කොච්චර රත් වෙලා තියෙනවද කියලා සෙන්සර්ස් කියන තැනට ගිහිල්ලා ඔයා බලන්න මෙතන සෙන්සර්ස් වල යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මොකක් හරි error එකක් තියෙනවා නම් මෙතනින් ඔයාලට error එකක් බලා ගන්න උලා රතු පාටින්. ඉතින් එහෙම නැත්නම් මගේ වගේ මෙන්න මෙහෙම සෙන්සර්ස් වල කිසි ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට ඒක බලාගැනීමේ හැකියාව තියෙනවා. හරි, දැන් මම ඔයාලට ඉස්සෙල්ලා අතන ටයිම් එකක් පෙන්වනවානේ. මෙන්න මෙතන මම නැවතත් සෙටින් එක ඕපන් කරගෙන මගේ ෆෝන් එකේ about device යනවා. ඔයාගේ ෆෝන් එකේ about device යන්න ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට බලගෙන මේ තියෙන status කියලා option එක. මෙන්න මේ status කියන එක touch කරගන්නවා. touch කරගෙන මෙතන up time කියලා option එකක් බලගෙන මෙහෙ කියලා තියෙනවා. ඔයාලට යටම බලගන්න පුළුවන් up time කියලා. මෙතන මගේ පැය 26යි විනාඩි 30ක වගේ time එකක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මගේ ෆෝන් එක මම පැය 26කින් off කරලා නැහැ කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් දැන් ඔයාම හිතන්න පොඩ්ඩක් පැය 26ක් විතර මගේ ෆෝන් එක ඕෆ් කරලා නැහැ කියන්නේ සාමාන්‍යයෙන් මම හැම වීඩියෝ එකම කියනවා ඔයා දවසට එකපාරක් ඔයාගේ ෆෝන් එක ඔන් ඕෆ් කරන්න හෝ ඔයාගේ ෆෝන් එකේ power button එක click කරන් ඉඳලා restart කියලා option එකක් එනවනේ. මෙන්න මෙහෙම restart කරන්න කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි යාළුවනේ අපේ ෆෝන් එක දැන් උදාහරණ දෙතර අපි දවස පුරාම වැඩ කරලා අපිට විවේකයක් අත්‍යවශ්‍ය නිසා තමයි අපි නිින්දක් ගන්නෙ. ඉතින් ෆෝන් එක කියන්නේ දවස පුරාම ඔයා මේකේ විවිධ applications use කරනවා. සමහර අය game play කරනවා. සමහර අය YouTube දවසම යනවා. Facebook TikTok මේ වගේ social media පාවිච්චි කරද්දී ෆෝන් එකේ RAM එක ගොඩක් වෙලාවට වැය වෙනවා. ඒ දවස තමයි ෆෝන් එක ගොඩක් වෙලාවට හිර වෙන්න වගේ ගන්නෙ. ඉතින් ඒකෙන් හින්දා මේ වගේ වෙලාවෙදී ඔය අනිවාර්යෙන් ෆෝන් එක දවසට එකපාරක් හෝ දෙපාරක් අනිවාර්යෙන්ම ඔෆ් කරලා ඔන් කරන්න. එතකොට ඔයාලට වෙනදට වඩා ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක දැන් කොච්චර දවසකින් ඔන් ඔෆ් කරලා නැද්ද කියලා. මෙන්න මෙහෙම බලා ගන්න.
පුළුවන්. මේක තමයි අපිට ඊළඟට වැදගත් දෙවෙනි සෙටින් එක. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් කරුණු ටිකක් කියලා කවුරුත් හිතන්නේවත් නැහැ මේ දේවල්. ඉතින් මේව ඇත්තටම පෞද්ගලිකව මම යූස් කරන නිසා තමයි මගේ ෆෝන් එක උනත් වෙනදාට වඩා ගොඩක් ස්මූත් එකෙන් මට වැඩක් කරගන්න පුළුවන්. මම මේ කරුණු ටික ෆලෝ කරන හින්දා ඒක හින්දා ඔයාලට පුළුවන් මේ ටික අනිවාර්යයෙන් ෆලෝ කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගැනීමේ හැකියාව තියෙනවා ඔයාගේ ෆෝන් එකේ applications manager කියලා option එකක් මෙන්න මෙහෙම ඇවිල්ලා ඇති. මෙන්න මේක එහෙම නැත්නම් phone managers මේ වගේ ඇවිල්ලා එකක් ඇති. මෙතනින් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ මෙතන බලා ගන්න ඔයාගේ ෆෝන් එකේ wireless and risk කියලා option එකක් ඇති ඔයාගේ ෆෝන් එකේ. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ බලා ගන්න ඔයාගේ ෆෝන් එකේට නුසුදුසු applications මොනව හරි තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් install කරලා දාන්න. මොකද ඒ වගේ applications වලට ඒ වගේ third party applications වලට ගොඩක් කලකට ෆෝන් එකේ මෙන්න මේ ප්‍රශ්න එනවා issues එනවා. එතකොට ෆෝන් එකේ ගොඩක් කලකට system එකට අත්දෙන්ට ගන්නවා. ඉතින් මෙතනින් optimize කියන එක දුන්නාම ඔයාගේ ෆෝන් එක හොඳට optimize කරලා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාගේ ෆෝන් එක ඔයා use නොකරත් සමහරවිට සමහර කියනවා අයියේ මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. එනකොට මම ෆෝන් එක නිකන් තියලා තිබ්බත් මගේ ෆෝන් එකේ මේ ෆෝන් එක ඉක්මනට බැටරිය වහිනවා රත් වෙනවා කියලා. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ ෆෝන් එකේ notifications අනවශ්‍ය applications වල off කරලා දාන්න. ඔයාලට පුළුවන් Facebook වගේ applications වල අවශ්‍ය නැත්නම් notification off කරන්න. මොකද ප්‍රේමයකට ප්‍රධානම හේතුව කාගරි birthday එකක් තිබ්බත් notification එකක් එනවා. Like එකක් දැම්මත්, share කරත්, comment කරත් අනිවාර්යෙන් notification එකක් එනවා. ෆෝන් එකේ notification පිරෙන්න පිරෙන්න ෆෝන් එක ඔයා use නොකරත් එනකොට ඒකේ background එකේ applications run වෙනවානේ. එතකොටත් ඔයාගේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට system එක රත් වෙනවා. ඊළඟ එක තමයි ඔයාගේ ෆෝන් එකේ චාර්ජර්. ඉතින් මේ චාර්ජර් එක ගැන කරපු වෙන වීඩියෝ එකක් වලට උඩ කාඩ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ කොහොමද සුදුසු චාර්ජරය සිලෙක්ට් කරගන්නේ? ඔයාගේ ෆෝන් එක කොයි වගේ චාර්ජරකින් charge කරන්න ඕනේ? මේ ගැන ඔයාලට පුළුවන් උඩ කාඩ් එකේ තියෙන වීඩියෝ එකෙන් බලන්න. මොකද මම ඒ සම්බන්ධව මේකේ කතා කරන්න යන්නේ. ඒතකොට තවත් වීඩියෝ ගොඩක්ම දික් වෙන නිසා මම හිතනවා අද වීඩියෝ වල ගොඩක් හැමෝටම value එකක් තියෙන්න ඇති කියලා, දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, නොතේරුණු තැනක් ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න මම කියලා දෙන්නම් අනිවාර්යෙන්ම ඔයාලා හැමෝටම. අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න, channel එකට අලුත් ආයතන පුළුවන් මේ වගේ දේවල් ඉස්සරහට බලන්න. ඔයාගේ use කරන phone එකේ ප්‍රශ්න එනවා නම් ඒවා ඉදිරියටත් විසඳ ගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලා අපේ YouTube channel subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරියන්නේ මං හිතන අද කන්ටෙන්ට් එක Android phone එක use කරන අය හැමෝටම ගොඩක් useful content එකක් වෙන්න ඇති කියලා. ඉතින් මම ප්‍රධාන විදිහටම මං දන්න කරුණු ටික ආවරණය කරලා ඔයාලට මං කියලා දුන්නා අපේ Android phone එක ගොඩක් වෙලාවට මේ රත් වෙන ප්‍රශ්නේ කොහොමද අපි අඩු කරගන්නේ කියලා. මොකද අපි හැමෝම දන්නවනේ ෆෝන් එකක් අනිවාර්යෙන් රත් වෙනවා කියන්නේ අපිට ඒක use කරන්න බෑ. මොකද සමහර වෙලාවට lag වෙනවා, මේ වගේ ප්‍රශ්න අපිට අතිතරම් එනවා. ඉතින් ඒ විතර නෙමෙයි, පුංචි මුදයක් ගන්න ඔයාගේ Android phone එක ගොඩක්ම slow තත්ත්වෙ නම් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේම මං කියලා දුන්නා කිසිම app එකක් පාවිච්චි නොකර අපේ ෆෝන් එක speed කරගන්නේ කොහොමද කියලා කියන්න සතුරුයි. මේ වීඩියෝ එක දැන්ට මිලියන එකකට වඩා බලලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ link එක දාලා තියනවා. ඔයාගේ ෆෝන් එක ගොඩක්ම slow වෙලා නම් තියෙන ඔයාලට පුළුවන් මෙන්න මේ content එක බලන්න. විතර නෙමෙයි ඔයාලට පුළුවන් අපේ YouTube channel subscribe කරගත්තත් මේ වගේ content ගොඩක් ඉදිරියට බලන්න. අනිවාර්යෙන් වීඩියෝට like එකක් දාන්න, value එකක් තියනවා නම් යාළුන්ට share කරන්න තමතක කරන්න එපා. අද වීඩියෝ එක නවත්ින්න අදහස අලෙ වෙනෙම තියෙන comment section එකේ comment එකක් දාන්න තමතක කරන්න එපා මගේ යාළුවෝ හැමෝම. ඉතින් ඉස්සරහට මේ වගේ content එකක් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුභ දවසක්. Change possessed by the thought I'll be free one day from society's restraints, money, clout and fame, mud disease a plague we all love to hate, have to play the game, have to make a name, all our insecurities are on display. This is war with the enemy, think that it was meant to be, living in a time where disease is on every screen. I won't let them fester me, I know most are festering. Negativity is a plague for the mentally weak. No matter